Achame. Oh, due. අපි දැන් කඩෙන් ආලුත් ගත්තා මාළුත් ගත්තා අද මොනවද හදන්නේ අද ඔයාලට මම රස කෑමක් හදලා දෙනවා මොකද ඔයාලට පොඩ්ඩක් සනීප නැති නිසා යමු පුතේ තිබ්බ ටිකුත් කඩාගෙන යමු නේද හා හා මම පුතේ මේක ගන්නකො ඉස්සෙල්ලාම අපි හදමු මේ දවස්වල වැස්සනේ ඔයාට සෙමත් වැඩි වෙලානේ ඒක නිසා මේ සුදු ලුණු බත් එකක් හදමු ඉස්සෙල්ලාම මොනවද ඇච්චකට අවශ්‍ය වෙන්නේ ඒකට අවශ්‍ය වෙන්නේ පුතේ හාලුයි සුදු ලුණුයි මුරුංගා කොළ ටිකක් දාලා ලුණු පොල් තේ හරි පුතේ හාල් ටික ගන්නකො අයියා චම් මුරුංගා කොළ ගන්න මුරුංගා කොළ දාන්නේ පුතේ එකක් මේ ප්‍රෝටීන් වැස්ස දවස් වලට මුරුංගා කොළ ටිකක් දාලා සුදු ලුණු බතක් හදපුවම බඩගිනියෙන් නැ ගොඩක් වෙලාවට හා ඒක නිසා ඊට පස්සේ සුදු ලුණු ටික හීනියට කපා ගමු. පුතේ නෑවිලි අරන් එන්න. තියලා ඊට පස්සේ සුදු ලුණු ටික කපා ගමු. පස්සේ දීගෙන යනකොට ඒ ටික එකතු කරන්න. ඔව්. ටෙම්පරාදු කරන්න ඕනේ. ලොකු පොල් කටු හැන්දකුත් ගේන්න මේක වහලා ගින්දර පොඩ්ඩක් අඩු කරලා අපි යන් මේ සුදු ලුණු ටික හදාගන්න. හරිද? හරි. ආච්චි අපි දැන් හාල් ටික ලිපේ තිබ්බනේ. ඔව් පුතේ. දැන් සුදු ලුණු ටික මේ කපලා ගමු. සුදු ලුණු දාන්නේ ආච්චි? රස වෙන්නයි මේ සීතල කාලේට මේ සුදු ලුණු බතක් හදපුවාම ওই සෙමාමාරු වලට එහෙම හොඳයි. මුරුංගා කොළත් කපාගෙන දාච්ච අපි? නෑ මුරුංගා කොළ කපන්නේ. අන්තිමට මේ සුදු ලුණු දාලා ඔක්කොම ඉවුනාට පස්සේ මුරුංගා කොළ ටිකක් දාලා මේ කූරු කෑල ගන්න.
සුදුළුණු කොච්චරක් තියෙන්නේ නැද්ද? සුදුළුණු ටිකක් වැඩියෙන් ඕනේ. ඒකනේ අපි සුදුළුණු බතක් කියන්නේ. වැඩියෙන් දාතරම රසයි. ඔව්. මේක හොඳටම හීන වෙන්න කපන්න ඕනේ. කපලා ටෙම්පරාදුවක් විදිහට තමයි බත් එක හදන්නේ. ආ. මේකේ විශේෂත්වය මේකට අපි ඉඟුරු දාන්නේ. දාන්නේ? නෑ. ඉඟුරු මොනවද දාන්නේ? සුදු ලුණු විතරයි. තෙල් ටිකක් දානවා, පොල් තෙල්. මේනිටම කපා ගන්න. ඔව්. රස වැඩි කරගන්න ඕන නම් බටර් දාන්න පුළුවන්. නමුත් පොල් තෙල් වලින් තමයි හදන්නේ. දැන් ඇති උසේ මේ ටිකත් අරගෙන මේ ටික ඔක්කොම ගන්න ඔක්කොම ටික ගන්න නුනේ මුරුන් කකොලේනේ ඔව් එච්චරයි යමු ලිපකාවට පුතේ චාචි අරන් එන්නකො දැන් මේකට චාචි වතුර හින්දුනහම දැම්ම තෙල්. ටෙම්පරාදු කරගන්නනේ. ඔව්. මේකත් වතුර නැතුව ගියාම දැම්මා. හරි. ඊට පස්සේ මේ සුදු ලුණු ටික දානවා. තව ටිකක් තෙල් ටික රත් වුණාට පස්සේ. මේක පුතේ රන්වන් පාට වෙනකම් බැද ගන්න ඕනේ. කොලටි කාචි මුරුම කොල. කොල අන්තිමට දාන්නේ. මේකට ලුණු චූට්ටක් දාන්න. අපි බත් එකට ලුණු දාලානේ තියෙන්නේ. ඒක නිසා මේ ගොඩක් ඕනේ නැහැ. ලුණු චූට්ටක් දාන්න මේ සුදු ලුණු එකට ලුණු රහ එන්න ඕන නිසා. ඒක ටෙම්පරාදු කරා මුරුම කොලක් දැම්මා. බත් එක දැම්මේ නැහැ. ඉවරයි. මේක රන්වන් පාට වෙනකොට මේකට බත් දාන්න. බත් දාලා ලිපෙන් බාලා තමයි මේ මුරුංග කොළ ටික දාන්නේ. ආ හරි. මුරුංග කොළ වෙනුවට ඕන දෙයක් ටිකක් දාන්න පුළුවන්. ගොටු කොළ දාන්න පුළුවන්. කොත්තමල්ලි කොළ දාන්න පුළුවන්. අර ඒ කියන්නේ ලස්සනටත් එක තමයි ගුණයටයි හැම දෙයකම. ඒ කොළ වර්ග වලින් එක එක රසවල තමයි එන්නේ. කහසල්දුරු කොත්තමල්ලි කුරුඳු රම්පෙ කරපිංචි ඇතුළු නැචරල් ස්පයිසස් 16ක් මුසු වූ නෝ කරි කියුබ් එදිනදා කරියට නියම කුළු බඩු 16ක විසඳුම. බත්තික කලවම් කරගන්න තමයි ඕනේ. මේකෙන් බත් අරගෙන ඉතින් මුරුංග කොළ එකක් ළඟට ගන්න ඕනේ. අද වැස්ස දවසක් නේ. ඔව්. ඒක නේද? ඔය ඇති. මේක දැන් හොඳට කලවම් කරගන්න. කලවම් කරගන්න ඕනේ. ඔයාලට ඕන නම් ඉතින් බටර් දාන්න පුළුවන්. තෙල් වෙනුවට. ඔව්. පස්සේ මුරුංග කොළ ටික දාන්න. ඔව්. දැක්කන්. හරිනේ. හරි. ඇති අපිට මේක මේ හැඳි මිටෙන් තමයි ගන්න.
අපේ බත් එක දැන් හදලා ඉවරයි. ඊට පස්සේ මොනවද හදන්නේ? ඊට පස්සේ අපි වැව් මාළු වලින් කළු පොල් මාළුවක් හදමු තිබ්බට ටිකක් එහෙම දාලා. හා මේ බත් එකට කට ගැස්මක් වගේ වෙන්න. අපි යමුද ජීන? හරි පුතේ යමු. හරි. දැන් ආච්චි අපි හදන්නේ මාළු එකනේ. ඔව් පුතේ. ඒකට අවශ්‍ය ද්‍රව්‍ය මොනවද ආච්චි? ඒකට ඉස්සෙල්ලා පුතේ මේක කරමුඩියක් ගන්නකෝ. නංග මේ පැත්තෙන් තියමු. ඔව්. හාලා. ඉන්නක. මාළුකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවද ආච්චි? පුතේ වංගෙඩියයි මූලයි ගන්නකෝ මම ඔයාට දාන ගමන් කියලා දෙන්නම්. අවශ්‍ය ද්‍රව්‍ය. අවශ්‍ය ද්‍රව්‍ය ටික. ඉස්සෙල්ලාම මේ කටේ තියාගන්න ලුණු දැම්මා සුදු ලුණු ටිකක් දානවා එතකොට කරපිංච ඉති තුනක් විතර වගේ කොළ ටික දානවා රම්පේ රම්බිරිස් කුඩු දානවා පුතේ මේ වගේ හැඳි දෙකක් විතර වගේ දෙකක් දෙකම ආරක් විතර හරි රම්බිරිස් කුඩු කුරුඳු පොතුත් ටිකක් යහමින් දානවා මොකද මේ වැව් මාළුනේ. ආ. මේ පිළිගඳ යන්න මේ අර කුරුඳු සුවඳ එන්න ඕනේ. හ්ම්. එතකොට ඉඟුරු. ගොරක පේස්ට් එක දැම්මා. ඇඹුල් රහත් හොඳට ඉස්සරහට තියෙන්න ඕනේ. හ්ම්. ලුණු. දැම්මා මේක පුතේ දැන් හොඳට කොටා ගන්න ඕනේ. අබ්බේ මාචි අබ්බ දාන්නේ පුතේ පොල් තැවරුමට. පොල් බෙදලා අරගෙන කළු පොල් එක හදාගන්න එක. ඒකට තමයි අබ්බ දාන්නේ. අබ්බයි ඒකටත් කරපිංච ටිකක් දානවා. රතු ලුණු ටිකක් දාලා පොල් ටික කළු කරගන්න ඕනේ. ඔයාට මම කලින් කියලා දුන්නානේ. ඔව් මට මතකයි. කැකිරි කළු පොල් මාළුව හදාන්නේ ඒ විදිහට තමයි මේ කළු පොල් එක හදාගන්නේ. මේක දැන් හොඳට හීනි වෙන්න කොටා ගන්න ඕනේ. හරි පුතේ දැන් මේක කෙටලා තියෙන්නේ මේක දැන් අපි මේ භාජනයකට දාගමු ඔය ලොකු පොල් කටු හැදලකුත් ගන්නකො සුවඳයිනේ සුවඳයි වැව් මාළු හදන්න ඕන ওই විදිහට තමයි එයාගේ පේස්ට් එක ගන්නෙ. ඔව්. මොකද පිලි ගතිය වැඩි නේ. ඔව්. ඊට පස්සේ මොකද කරන්නේ ආච්චි? ඊට පස්සේ පුතේ මාළු ටික ගන්න ඕන. මාළු. ඔව්. මාළු ටිකට මේ පේස්ට් එක දාලා මේක මෙහෙම අනා ගන්න ඕන. හා. කොහෙන් ලොකුවට නේ ගන්නෙ? ඔව්. ටික වෙලා තියෙනවා මේක ටිකක් තියලා අපි එතකම මේ මේකට කළු පොල් එකට අවශ්‍ය දේවල් ටික දාගමු ඒකට මම දැච අවශ්‍ය වෙන්නේ ඒකට කැකිරි කළු පොල් මාළුව ඔව් ඒ විදිහටම මේකට දානවා කරපිංච ඉති දෙකක් විතර කරපිංච මෙහෙම දාලා හා අබ ටිකයි පුතේ රතු හාල් ටිකුත් අරන් එන්නකෝ එක රතු හාල් මොන්නේ? ඔව්. කළු පොල් නිසා. හ්ම්. දැන් මේ ටික බෙදලා මේ කළු පොල් එකක් හදාගමු. කහසෝදුරු කොත්මල්ලි කුරුඳු රම්පේ කරපිංචා ඇතුළු natural spices 16ක් මුසු වූ no curry cube. එදිනදා කරියට නියම කුළු බඩු 16ක විසඳුම. ඉතින් මේ බෙදගත්තු පොල් හාල් ටික මේ කුඩු කරගත්තාම මෙහෙම තමයි.
දැන් අපි යන් මේ මාළු ටික හදන්න. මොනවද චෝලුනේ? ඒකට ගන්න තෙල් එක මම ගන්නවා. ඔයා මිරිස් කුඩුයි තිබ්බට. තිබ්බට එකයි. මිරිස් කුඩු. ඔව්. එච්චරයි. ඔව් එච්චරයි. පුතේ ඇතිලි අරන් එන්නකෝ. ඉස්සලාම මොකද මල් ටිකද? ඔව් නෑ නෑ ඉස්සලාම මේකට අපි කට්ටිය පොඩ්ඩක් රත් වුණාම තෙල් ටික දානවා. හරි පුතේ දැන් අපි වලඳ රත් වෙලා තියෙන මේකට තෙල් ටික දාමු. පොඩි හැන්දක් ගන්න පුතේ මිරිස් කුඩු ටික දාගන්න. දැන් අපි මේකට දැම්මා මිරිස් කුඩු. දාලා දැන් අපි මාළු ටික දානවා. මේකලා රස පාට. ඔව්. බිය කිරි එකක් ගේන්න පුතේ. මේකට තිබ්බටු ටිකත් එකතු කරනවා. පටියට එකතු කරානේ. ඔව්. දැන් පුතේ මේකට ඒක ඇත්තටම හරි රස පාටයි. ඕක පොඩ්ඩක් කලවම් කරලා මේකට පොඩ්ඩක් දාන්නකො. ඇති. ඒක කිතරක් ඇතිද? අපි බලන සමයි දාන්නේ පුතේ. හා. ඔය ටික ඔක්කොම දාමු. මේක වහන්න පුතේ කරමුඩියක් අරන් එන්න. දැන් මේකට හොඳට ගින්දර දාන්න ඕනේ. කලුපොල් දාන්නේ ඒ අන්තිමට. අන්තිමට දැන් ඔය අපි දැම්මේ දිය කිරිනේ. ඔව්. මිටි කිරිත් එක්ක කලුපොල් මාළ දාන්න. ඔව්. කලු අපි හදාගත්තු කලුපොල් ඒ තැවරුම තමයි මේකට දාන්නේ. එච්චරයි. ඔව්. ඔගඩිය තැම්බෙන්න ඕනේ. ඔව්. කොච්චරලා තැම්බෙන්නේ තේ දාචි? තිබ්බටු ටික ඉදෙනකොට මාළුත් ඉදිරියට. හා. ඇටි වගේ නේ. දැන් මේකට අපි කොටාගත්තු කළු කුඩු ටික දාගන්නවා. පිටි කිරියකට. ඔව්. ආ ඒකන දාලා මේ කිරි එකට දාන්න ඕනනේ. දාලා කිරිත් එක්ක මේ කලවම් කරලා තමයි දාන්න ඕනේ. ආ මෙහෙම. ඒ පාටේන දාච්ච අපි දාන්නේ මේ. දැන් මේක හැන්දෙන් කූරු ගන්න නෑ අපි. පොඩ්ඩක් අලු පොඩි වෙන නිසා. ඔව් රෙදි කෑල්ලක් අරගෙන පොඩ්ඩක් මෙහෙම කලවම් කරා. මේක පුතේ ගල් මාළු වලිනොත් හදන්න පුළුවන්. ඒ කියන්නේ ඕනම මාළු වර්ගකින් ඕනම නෙමෙයි. කොරල තියෙන මාළු හදන්නේ මේ විදිහට. ආ. මේක විනාඩි දෙකක් විතර මෙහෙම වහලා තියන්න. එතකොට ඉවරයි. එතකොට අපේ බත් එකත් හරි මාළු එකත් හරි. මාළු එකත් හරි. දැන් තියෙන රස බලන්න. ඔව්. හරි නේ? හරි. ආ තියෙන. ඉක්මනින් කම්. ඔව්. හරි නේද? දැන් ඇති. මේකත් අරගෙන අපි යමු. කන්න පටන් ගමුනේ. ඔව් පුතේ. හමදන්න. හා. කේක් මඩද? ඔව්.
කම්. මන කනකල් ඉවසිල්ලක් නැතුව හිටියේ මාළු එක. එහෙමද? වැස්සට බඩගින්නත් වැඩි නේ නේ. ඔව්. ඉස්සෙල් මාළු කාලේ. හරි රසය ආචීක. අමුතු රහක් වෙනා එකේ. ඒ තිබ්බටුත් තැම්ම මේ කොළබලත් අමුතු රසයක් තියෙනවනේ. කළු පොල් මාළේ රහ වෙනම එනවා එකේ. පත් එකත් එක කාලා බලමු. කෑමක් උයනකොට හැම වෙලෙම තුන පහවල රසය වෙන වෙන විදිහට අඳුර ගන්න ඕනේ. එතකොට උයන්න ලේසි. බත් උන මාරම රසයි. සුදුරු රහත් හොඳට එනවා. මරසේ මත් එක්කනේ. කන්නත් පිරියයි. මාළු එකේ හොඳට ඇඹුලයි සැරයි දෙකම තියෙනවනේ. ඇත්තටම රසය ආච්චි. ඊළඟ දසිත මම මේ වගේ කෑමක් හදලා දෙනවානේ. ඔයාට ටික දවසකට මට හදලා දෙන්න වෙන්නේ නැහැ. මොකද දැන් මම ගොඩක් දවස් ඔයාලා ගෙදර හිටියානේ. දැන් මාමලා ගෙදරත් ගිහිල්ලා ටික දවසක් ඉඳලා එන්නම්කෝ. එතකම් මං කීරා දීපු ටික හදන්න.